අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ජනපති සමග ජිනීවා පිළිබඳ සාකච්ඡාවකට මහනාහිමිවරු දින ඉල්ලයි. වත්මන් දේශපාලනයේ රටේ ජනතාවට එපා වෙලා විපක්ෂ නායක කියයි. සැකකරුවෙකු නීති විරෝධීව රඳවාගත් ගිරිඋල්ල පොලිසියේ 5 දිනකට වැඩ බර දී. රිච්මන් මහින්ද මහා සටන අතරතුර ගැටුමක්. පොලිසියෙන් කඳුළු ගෑස්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සමුළුවට ඉදිරිපත් වී ඇති යෝජනාවලිය පිළිබඳව දැනුවත් වීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන්නයි මල්වතු අස්ගිරි නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයාට ලිපියක් එම කරන උන්වහන්සේ සදහන් කරන්නේ එම සාකච්ඡාව ලබන 24 වෙනිදා හෝ 26 වෙනිදා ශ්‍රී දල්දා මාලිගාවේ රැසියම් ශාලාවේදී පැවැත්වීමට විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. එම සාකච්ඡා වෙනුවෙන් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ අමාත්‍ය මහින්ද සම්නසිංහ මහතා සහභාගී කරන ලෙසද මල්වතු අස්කිරි නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. රටේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබා ගැනීමට එම සාකච්ඡා මගින් අවස්ථාව උදා වනු ඇති. එමගින් මහා සංඝරත්නය සහ ජනතාවට යථා තත්ත්වය අවබෝධ කර දීමට තමන් වහන්සේලාට අවස්ථාව උදා වන බව ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකා විරෝධී යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් අප රට යළි පරිහානිය වෙත ඇද දැමීමට බටහිර බලවේග ගන්නා උත්සාහය පිළිබඳ මහා සංඝරත්නය ලෙස සතුටු විය නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. උන්වහන්සේ ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ දැක්වෙන්නේ 30 වසරක් පුරා පැවති ත්‍රස්තවාදී ව්‍යසනයේ මගහරවා රට තුළ සමගිය සමාදානය මෙන්ම සංවර්ධනය එකසේ ඇතිවෙමින් පවත්න අවස්ථාවක මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවයි. ශ්‍රී ලංකාව තුළ ජාතික, ආගමික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් ගැටලු මතුවන අවස්ථාවන්හිදී ඒවා සමනය කර ගැනීමට අවශ්‍ය අනුශාසනා හා මාර්ගෝපදේශන ලබා දීමේ ඓතිහාසික උරුමය මල්වතු අස්කිරි උබේ මහා විහාරයේ මහා සංඝරත්නයට පැවරී ඇති බව මල්වතු අස්කිරි නාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් පළමුව පරීක්ෂණ සිදු කළ යුත්තේ දෙමළ ජාතික සංධානයට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණේ පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රට අල්ලාගෙන සිටි අධිරාජ්‍යවාදීන් අද ජිනීවාවල ඉඳලා බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශපාලනයේ වෙනසක් කරන්න. අපේ රටේ විපක්ෂය අද බලාගෙන ඉන්නවා ඒ අයගේ ආශිර්වාදයෙන් මේ රටේ ආණ්ඩුවක් හදාගන්න පුළුවන්ද කියලා. නමුත් ලෝක ඉතිහාසයේ සෑම රටකම ඔප්පු කළා තිබෙනවා බලපෑම්, තර්ජන, යෝජනා මොන විදිහේ ආවත් ඒ රට තුල ජනතාවගේ ආශිර්වාදයෙන් තිබෙන දේශපාලන පක්ෂ සහ නායකයින් ඒ රටේ පාලනය සහ රටේ ජනතාවගේ නායකයින් වශයෙන් කටයුතු කරනවා. Tamil parties, they are going to sell our country. දෙමළ පක්ෂ ජාත්‍යන්තරයට අපේ රට විකුණන්න හදනවා. කවුරුන් හෝ ජාත්‍යන්තරයට ගියොත් ඒ රටට සාමෙන් ජීවත් වෙන්න හැකියි. මේ තමයි ලෝකෙ තිබෙන උදාහරණ. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැත්තේ. එලෙස ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නම් මුලින්ම පරීක්ෂණ පැවැත්විය යුත්තේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව. ඒකට හේතුව තමයි ඉන්දියානු සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ සමහර දෙමළ ජාතික සන්ධානයේ නායකින් ඔවුන් සමග එකතු වෙලා සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව ඝාතනය කළා. ඒගොල්ලෝ තමයි දැන් දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දැන් පාර්ලිමේන්තුවේ පවා ඉන්නවා. කොහොමද ඔවුන් කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා? ඒ නිසා එළඹෙන මැතිවරණය හොඳ උදාහරණයක් හා හොඳ පාඩමක් ජාත්‍යන්තරයට. අපි මේ මැතිවරණය ජය ගන්නවා ජනතාවගේ විශාල සහයෝගයෙන්. එතකොට තමයි අප රට ගැන ජාත්‍යන්තරයේ දැනගන්නේ. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහමාන ඩී සේනානායක මහතාගේ 62 ගුණානුස්මරණ උත්සවය අද කොළඹදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී සේනානායක පිළිරුව අභියසදී මෙම ගුණානුස්මරණ උත්සවය පැවැත්ුණා. ඊට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, මාලේකම් තිසත්ත නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එහිදී ඩීඑස් සරණායක පිළිරුවට පුෂ්පෝපහාරද පුද කරනු ලැබුවා. එතුමා අයිතුන පරම්පරාවේ නායකින් මේ රටේ නිදහස ලබා ගන්න කියලා හම්බ කරේ නෑ. එතුමාගේ කාලේ තමයි ගල්ලෝ ඇති කරේ. ගල්ලෝ හදන්න කියලා ටෙන්ඩර් එක දෙන්න 125ක් ඉල්ලගත්තේ නෑ. එතුමාගේ කාලේ තමයි ලක්ෂපාන කරේ. ලක්ෂපාන විදුලි බලාගාරය කරන්න කියලා 125ක කොමිස්සිල්ලුවේ නෑ. සතයක් වියදම් කරන්න නැතු. ඩීඑස්එන් එක මෑතුමාගේ වැඩ කටයුතු කාටවත් ඉදිරියට කරන්න ගියේ නෑ. කාගෙන්වත් දේශපාලන පළ ගැනීම කරන්න ගියේ නෑ. ඉඩම් ගන්න ගියේ නෑ. ව්‍යාපාර ගන්න ගියේ නෑ. අන්න එහෙම යහපාලනයක් තමයි එදා ඩීඑස්එන් එක මෑතුමාට තිබුණේ. අවාසනාවක අද ඒක නෑ. ඉතින් අද මේ රටේ ජනතාවට දේශපාලන එපා වෙලා. සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මාසකට ආසන්න කාලයක් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති මුලින්ම අනාවරණ කළ අතර එම අනාවරණයත් සමග පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ක්‍රියාත්මක වුණා. ඒ අබේරත්න නැමැති 31 හැවිරිදි සැකකරුවෙකු මාසයකුත් දින 11ක් ගිරිඋල්ල පොලිසිය බහරේ රඳවා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වුණා. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුව ගිරිඋල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණේ පසුගිය පෙබරවාරි 7 වෙනිදායි. ඔහු මාර්තු 18 වෙනිදා තෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලී සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදු කෙරුණා. මෙම විමර්ශනයෙන් අනාවරණ වුණේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බවටයි. ඒ අනුව ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක WM ධර්මසිරි අපරාධංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක UG අමරසිරි මහතා ඇතුළු නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩදානම් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවක් හැටියට හිරු රූපවාහිනිය මගින් වාර්තා කළා. ඒ මගින් තමයි මේ ප්‍රථමයෙන්ම අනාවරණය වුණේ. ඊට පස්සේ අපි මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළා. මේ විමර්ශනයෙන් අනාවරණය වුණා මේ පුද්ගලයා නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ඒ ආකාරයට රඳවා තබාගෙන ඇති බවට. ඒ නිසා ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඒ වගේම ඊට සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපලවරුන් 3 දෙනෙකුගේ සේවය කුලියාපිටිය පොලිස් අධිකාරිවරයා විසින් අත්හිටුවා තිබෙනවා. ඒ අබේරත්න නැමැති සැකකරුට පොලිස් අත්අඩංගුවේ සිටියේදී ශාරීරික හිරිහැර සිදු කළ බවටද චෝදනා එල්ල වුණා. දැනට අනාවරණය වෙනවා. අදාළ සැකකරුට පහර දීමක් සිදු කර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තවත් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා. මානසික වෛද්‍යවරයෙක්ගේ වාර්තාවක්, ඒ වගේම ස්නායු වෛද්‍ය විශේෂඥයෙකුගේ වාර්තාවක් අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියා පටිපාටිය යටතේ කටයුතු කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපරාධමය වරදක් අනාවරණය වෙනවා නම් ඒ සම්බන්ධෙනුත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. දවසේ පුවත බස්නාහිර දකුණු වලය කාටද විශේෂාංගය දැන්. අධිකාරු ජනාධිපතිතුමා මේ රටේ අවුරුදු 30ක් තිබී යුද්ධය අවසන් කරලා මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙනිච්ච නිසා ඒකම අපි මේ රට ආසියාවේ ආශ්‍රය කරගෙන යන ගමනට විශාල දායකත්වයක් දක්වපු නිසා මීගමු ආසනයේ නෙමේ මුළු ලංකාවම අධිකාරු ජනාධිපතිතුමායි එකතු වෙලා තියෙනවා. ලංසට බලය වන ධනය සඳහා, ප්‍රසන්න රණතුංගට බලය වන ධනය සඳහා වෙන මොකටවත් නෙමේ. ඒ ධනය හොයන්න ගියාම ඒකේ සීමාවක් නැහැ. දුරාචාර ආර්ථිකයට යනවා ඊට පස්සේ. දැන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට හරි කාට හරි ඡන්දය දෙනවා නම් දෙන්න ඕන දිය යුත්තේ ඉදිකිරීම් දිහා බලලා නෙමෙයි. සංවර්ධනයේ කතාව සැලකිල්ලට ගන්නව නම් සුද්ධ කරපු දේවලුත් එක්ක මහින්දලට වඩා සුද්ධ හොඳයි. මේ පළාත් සභාව යටතේ කෙරුණේ කුමක්ද හරියට විවෘතව බැලුවොත් අපට පෙනෙන කිසිම දෙයක් බස්නාහිර පළාත් සභාවෙන් වෙලා නැති බව. වෙලා තියෙන එකම දේ හොරකම, වංචාව, දූෂණය, ජාතික ධනය, තරගෙට මහාණ්ඩු එවුන් එක්ක කොල්ල කාප්නික විතරයි. දැන් නම් මේ ඡන්දයක් නෙවෙයි යුද්ධයක් ඇවිල්ලා තියෙන්නේ. පෝස්ටරයක් ගහන්න බෑ. පෝස්ටරේ ආයු කාලය පැය 2යි. පැය 10ට ගැහුවම 12ට වහනවා. 12ට ගැහුවොත් 2ට වහනවා. 2ට ගැහුවොත් 4ට වහනවා. උදේ 6 වෙනකොට පෝස්ටරේ උඩින් 8 දෙනෙක් විතර නැගලා. කර්මයක මහතා දැන් නිලියොත් නගින අපේ පෝස්ටරේ උඩ. ධනවංශගේ මනුස්සකම සැවම කියන්නේ දැම්මත් බොරු ලෙඩ මල්ලියේ අපි නොසැලෙන්නේ.
කොච්චි කරලේ සැර නොදැනයි ඔය දොඩවන්නේ මහ ඇමතිම වෙලා තමයි පස්ස බලන්නේ මල්ලියේ පස්ස බලන්නේ ඔය මහ ඇමතිකම බලාපොරොත්තු වෙන අය ඉන්නව නම් මම අභියෝග කරනවා පුළුවන් නම් මම 30,000ක් ගෙනාවා පුළුවන් නම් 10,000ක් ගෙන්නයි කියලා මම අභියෝග කරනවා 10,000ක් ගෙනාවොත් ඊළඟ වෙන දඩ 50,000ක් ගෙනලා දෙන්නවා මිත්‍රවරුනි අද මේ ආණ්ඩුවේ කට්ටිය චන්දිල්ලන්නේ කොහොමද බඩු බෙදෙනවා ඒ කට්ටියට කියනවා රැස්සීම ඉවරනක යන්න එපා රැස්සීම ඉවරනකන් සෙනග හිටියොත් තමයි බඩු ටික හම්බෙන්නේ කියලා අන්නේම දේශපාලනයක් මු කරන්නේ එතකොට අපේ මිනිස්සුන්ව ගිරේට අවුවෙච්ච පුවක වහගෙන මෙතන ඉඳෝලා හැබැයි මුන් දන්නේ නැහැ මෙතන ඉඳන් ඉන්නේ එකෙක්වත් මුන්ට කතිර ගහන්නේ කියන එක පන්දම් ඇල්ලුවොත් වෙයි රට යුද පිටියක් සීනුව ගැව්වොතින් වෙන්නේ අවනඩුවක් අලියාගේ නැත්තේ එල්ලනොතින් මල මගුලක් බුලත් කොලේ පිළිගත්තොත් ජය මගුලක් එල්ලින්නට පලා යෑම පොලිස් ස්ටේට් යද්දි හොඳට හිටිය විරාමයෙන් අනතුරුව යලිත් පොලිස් අත්අඩංගුවේ සිටියේදී පලාගිය සැකකරුවෙකු ගෙල වැළලාගෙන මිය යාමේ පුවතක් තලංගම පොලිස් බල ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දුර දකුණ සිංහපුර ප්‍රදේශයේ පදිංචි ආර් සුගත් කුමාර නැමැති 29 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ සිරුර අද පෙරවරුවේ සොයාගත්තේ හෝකන්දුර අකුරේගොඩ වැවාසන්නේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබේදී. එම ස්ථානයට ඔහුගේ පවුලේ සමාජිකයන්ද රැස සිටියා. කාන්තාවකට අතවර කරයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට පත්වන්නේ ඊයේ දිනේදී. ඒ හෝකන්දර දකුණු ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටින කාන්තාවක් පසුගිය 19 වෙනිදා තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියේදී පොලිසියෙන් නිදි පලා ගිය බවයි. ඒ අනුව සිදු කළ පරීක්ෂාවකදී ඔහුගේ සිරුර මෙලෙස සොයාගත්තා. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළා. සුගත් කුමාර එක් දරු පියෙක්. ඌටත් හොඳට කතා බහ කරන්න බේරගන්න කියලා යාවේ. දැන් ඉතින් මගේ මනුස්සයව බේරගන්නේ කොහොමද? මට කවුරුවත් නැහැ දැන්. පොලිස් ස්ටේට් යද්දි හොඳට හිටිය. නෑ මනුස්සයනේ. පොලිසිය නොසලකිලිමත් කම නිසා මේ මරණය සිදු වූ බවට ඔහුගේ බිරිඳගේ මව චෝදනා කළා. මේක අනිවාර්යයෙන්ම පොලිසිය නොසලකිලිමත්කම නිසා සිද්ධ වෙච්ච මරණයක්. අපේ දරුවා කට උත්තරේ ගන්න ලෙඩට ගත්තා. ඌ පැනලා ගියා කියලා කිව්වා. එච්චරයි පව්වද අපිට මිනිහා හම්බුනේ. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් අර කෙදර ඉන්න කිරිසප්පයට තාත් එක්ක කොහමද අපි දෙන්නේ? මේ මනුස්සයල මිනිහේ කොහමද දෙන්නේ? මේ ගෑණි ජීවත් වෙන්නේ කොහමද? ඒ අනාගතේ එහෙම් පිටින්ම කාලකන්ණි කරා නේද මේ පොලිසිය නොසලකිලිමත්කම නිසා? කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමුවා යානය අතුරුදන් වෙන්න කලින් කරපු පරීක්ෂණයක් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා. ඒ පරීක්ෂණය මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ ඡන්දය දේශපාලන වෙනසක් ඇති කරන්න පාවිච්චි කරන ඡන්දයක්. අපේ ඡන්දයේ ප්‍රචාරක තේමාව හැටියට ගන්න කිව්වෙත් බල පෙරළියකට කොලේජියක් කියලා තේමා. දිගටම ඔය වගේ ඒවා කරගෙන ආවා. බස්නාහිරයි දකුණයි හොඳටම පෙරළුනහම බල පෙරළියට කොලේලියක් නැහැ, රතු එළියක් නැහැ, මොකවත් නැහැ. නායකත්වයක් නැහැ, නායකත්ව මණ්ඩලෙත් නැති වෙනවා. අපි පිළිගන්න. ඊදිසාව තරහක් කෝපයක් නැහැ මේ රටේ කා පාරවල් හදනවා. ඒක හදන්න ඕනේ. හදනවා කියන්නේ දැන් එකට 3-4ක් වේදන් වෙනවනේ. ඊයේ පෙරේදා ආරම්භ කොට කොට්‍රාසයක් තිබුණා. 1 කිලෝමීටරයකට මිලියන 5000යි. රත්තරන් ගන්න මේ කරන්නේ හිතට එකගව නෙමෙයි. අනේ අපිට කරන්න තිබුණ දේ මේ අය කරනවා කියලා සිත් ඇවුලෙන් තමයි මේ හැම චෝදනාවක්ම කරන්නේ. වැඩි හරියක් දෙන කතා කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යන. මාළු ක්‍රීඩාංගණයට ආසියාවේ විශාලම ක්‍රීඩාපිට. හම්බන්තොට සූර්යයා ක්‍රීඩාංගණය. මැට් නැහැ. අලි ගන්න ගැලෙන්නේ. ක්‍රීඩාපිට කියවම මොකද යන්නේ? ක්‍රීඩා බහනවා බෝල. අලි බලන් ඉන්නවා. ඉතින් මේ දේවල් කරන්නේ අතිගරු ජනාධිපතිතුමාට ලබා ගන්නද? නැහැ.
මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කරන සංවර්ධනයේ තමයි මේ ක්‍රියාදාමය. අධිවේග මාර්ග ඉදි කළා තියෙනවා. ගුවන් තොටුපළක් හදලා තියෙනවා. වරායක් හදලා තියෙනවා. අර මැලේසියානු ගුවන් යානය හංගන්න ඉස්සෙල්ලා හේ කපිතාන්වරයා පරීක්ෂණයක් කරාලු ලෝකයේ තිබුණ හැංගුණුම ගුවන් තොටුපළ කොහෙද තියෙන්නේ කියලා. බලාගෙන බලාගෙන එකක් හම්බුණාලු. මොකද්ද? ෆ්ලයිට් එන්නේ නැති කිඹුලෝ ඉන්න, වල්ලලි ඉන්න, පිඹුරෝ ඉන්න, මොනරු එහා මෙහා යන මත්තල එයාපෝට් එක. පඬිවරයෙකු, ගත්කතුවරයෙකු, සමාජ සේවකයෙකු හා සුප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක වූ ආචාර්ය පූජ හරිස්පත්තුවේ අරිවංශාලංකාර හිමියන් අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 74 වන වියේ පසු වුණා. හරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන් වයස අවුරුදු 16 සිට බ්‍රහ්මචාරී දිවියක් ගත කර ඇති අතර වරින් වර 21 වතාවක් පැවිදි භාවයේ ලබා තිබෙනවා. සියමවගේ අභාවයත් සමග අවසන් වරට පැවිදි භාවයේ ලබා ඇති උන්වහන්සේගේ පැවිදි දිවිය වසර 14ක්. කලක් අමද්දේප ව්‍යාපාරයේ සභාපති දුරේද හිමි වූ උන්වහන්සේ සම්බුද්ධ ශාසනීය දියුණුව උදෙසා ඉමහත් සේවයක් ඉටු කළා. උන්වහන්සේගේ දේහයේ මහජන ගෞරව සඳහා කොළඹ හත විජයාරාම මාවතේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති අතර අරියවංශාලංකාර හිමියන්ගේ අවසන් කැමැත්තට අනුව දේහය හෙට දින යකල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය වෙත භාර දීමට නියමිතයි. අදට යෙදී ඇති ලෝක ජල දිනයේ සැමරීමේ උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මලයාසියානු යානය අතුරුදන් වී අදට දින 14ක්. අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කළ හැකි ඉන්දියන් සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ පාවෙමින් තිබෙන තවත් කොටස් දෙකක් චීන චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර තිබෙනවා. එම කොටස් අතුරුදන් වූ යානයේදී යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මලයාසියානු ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළා. චීන චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන පරිදි ඉන් එක් කොටසක් මීටර 22.5ක් පමණ වන අතර අනෙක් කොටස මීටර 13ක පමණ විශාලත්වයකින් යුතුවනවා. මේ අතර අතුරුදන් වූ යානයේ සුන්බුන් බවට සැක කළ හැකි කොටස් දෙකක් පර්ත් නුවරට නිරිත දිසින් කිලෝමීටර 2500ක් දුර ගැඹුරු මුහුදේ පාවෙමින් තිබෙන අයුරු ඔස්ට්‍රේලියානු චන්ද්‍රිකා මගින්ද නිරීක්ෂණය කර ඇති අතර තෙවන දිනටත් ඒ පිළිබඳව සුදුසු මෙහෙයුම් සිදු කෙරුණා. නමුත් එම කොටස් සොයා ගැනීමට සුදුසු මෙහෙයුම් වල නිරත වූ යානාවලට හැකි වූයේ නැහැ. කෙසේ නමුත් අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සොයා රටවල් 27ක් සහභාගී වී තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. යුරෝප ආරක්ෂක සංවිධානයේ නියෝජිතයින් පිරිසක් යුක්‍රේනයේ තුල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඔවුන් මෙලෙස යුක්‍රේනයට පැමිණෙන්නේ රුසියාව විසින් ඉදිරිපත් කර තිබූ විරෝධතා ඉවත් කර ගැනීමත් සමගයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. යුරෝප ආරක්ෂක සංවිධානයට අයත් මෙම නිරීක්ෂකයින් කණ්ඩායම 100 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් රුසියාවට එක් කරගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපයේ වෙත නොයනු ඇති බව වාර්තා වනවා. මෙතර ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියාවට එක් කර ගැනීම සම්බන්ධව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ අනුමැතිය හිමිවීමත් සමග ක්‍රිමියාහි වෙසෙන රුසියානුවාදීන් ප්‍රීති ഘോഷා පවත්වන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ලොව ක්‍රියාත්මක මාෆියා කල්ලි ක්‍රියාකාරකම් නතර නොකළහොත් නිරයේ දොරටු තව දොරටත් ඔවුන් වෙනුවෙන් විවෘතව පවතින බව අති උතුම් පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරනවා. රුධිරය වැගිරීමෙන් උපේන මුදල් සහ බලය තුළින් නව ජීවයක් ලබා ගත නොහැකි බව මාෆියා ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය පවුල්වල ඥාතීන් වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකදී අති උතුම් පාප්තුමන් සඳහන් කළා. ඉතාලියේ මේ වන විට මාෆියා පාරාදීසයක් වී ඇති බවට අවධාරණය කළ පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මාෆියා කල්ලි වලට විරුද්ධව ප්‍රසිද්ධව අදහස් දක්වූ පළමු අවස්ථාවද මෙයයි. අමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ලඝු මහලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු පිළිසුම් තුවර ලබා තිබෙනවා. සහන සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත් අතර ඒ තුළ සිරව සිටි 40 දෙනෙක් පමණ මුදා ගැනීමට සමත් වුණා. පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රහී ආරම්භයක් ලබා දෙන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ චිතගොන් හිදී දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණු තරගයේ ලකුණු 5කින් ජය ගනිමින් Thank you.
තරගයේ කාසිය වාසී දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමෙන් පන්දුර පහර දීමට තීරණය කළා. ඔහු නියමිත පන්දුර 20 තුල කඩලු 7ක්ද වීරස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්. ටීම් දිල්ෂාන් ලකුණු 9 දැවී ගියා. මහල ජයවර්ධන ලකුණු 9යි. විශිෂ්ට ප්‍රතිහරණයක නිරත වූ කුසල් ජනිත් 4 පාර 6ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තා. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 40ක් පමණයි. කුම සංගක්කාර ලකුණු 14කටත් දිනේෂ් චන්දිමාල් ලකුණු 12කටත් නැවත ක්‍රීඩාකාරයට හරවා යවන්නට ඉම්රාන් තහිර් සමත් වුණා. තිසර පෙරේරා ලකුණු 8යි. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 32කදී ලකුණු 43ක් රැස් කළා. ඔහුගේ නිමිට 4 පාර 3ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. නුවන් කුලසේකර නොදවි ලකුණු 7යි. පොන්දේමේදී ඉම්රාන් තහිර් කඩලු 3ක් දවා ගත්තා. දකුණු අප්‍රිකානු පිළිතුරින්ම ආරම්භ කළේ හෂීම් ආම්ලා සමගින් ක්වින්ටන් ඩිකොක්. ඩිකොක් පන්දු 18කදී ලකුණු 25ක් රැස් කළා. ඔහුගේ නිමිට 4 පාර 4ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. අම්ලා ලකුණු 23යි. නායක ABD විලියර්ස් ලකුණු 24ක් ලබා ගත්තා. වේගවත් ප්‍රතිහරණයක නිරත වූ පෝල් ඩූමිනි ලකුණු 39ක් රැස් කළේ 4 පාර 3ක් සහ 6 පාර 2ක් සමගින්. ඇල්බි මෝකල් තම කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කළේ පිට පන්දු 2කට 6 පාර එල කරමින්. ඔහු දෙවි ගියේ ලකුණු 12කට. ෆර්හාද් බෙහෙර්දීන් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි. අවසන් පන්දුවාර දෙක තුළ ජයග්‍රහණය සඳහා ලකුණු අප්‍රිකාවට ලකුණු 19ක් අවශ්‍ය තිබූ මොහොතක රුවන් කුලසේකර 19 වන පන්දුවාරය තුළ ලකුණු 4ක් පමණක් ලබා දෙමින් තරගයේ නැවත ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. ලසිත් මාලිංග අවසන් පන්දුවාරයේදී ලබා දුන්නේ ලකුණු 9ක් පමණයි. මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකාම ලකුණු පූර්ව කඩලු 8කට ලකුණු 160ක් ලෙසින් සටහන් වුණා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ කුසල් ජනිත්. වසර 45කට පසු ආදරවන්තයන්ගේ සටනට විසඳුමක් ලබා දෙන්නට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද සමත් වුණා. කෙසේ වෙතත් ගාල්ල මහින්ද විද්‍යාලය සමග පැවැත්වුණු මේ මහා ක්‍රිකට් තරගයේ මෙවරත් අවසන් වුණේ ගැටුමකින්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති 109 ආදරවන්තයන්ගේ සටනේ පළමුවෙන් පන්දුර පහර දුන් රිච්මන්ඩ් ක්‍රීඩකයන් පළමු ඉනිම අත්තිරුවීමට තීරණය කළේ කඩුලු 9කට ලකුණු 257ක් ලබා සිටියදී. තත්ත්වය පාලනය කිරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද සිදු වුණා. කෙසේ වෙතත් අවසානයේ තරගයේ තත්ත්වය සලකා බැලූ තරග තීරකවරයා රිච්මන්ඩ් විද්‍යාලයට ජයග්‍රහණය පිරිනැමීමට තීරණය කළා. සමගින් දැනට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහෝට කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:30ට. අයබෝවන්.